ඇත්තටම මිනිස්සු අල්ලා ගන්නවද කියලා ගුවොත් මං කියන නෑ කියලා. එහෙනම් ස්වාමිනී මේ ලෝකේ මිනිසුන්ට මොනවද වෙන්නේ? මේ සතර මහා භූත වලින් අට ගන්නා වූ නාම රූප වල ක්‍රම දෙකක් පවතිනවා. එකක් තමයි තමන් අල්ලා ගැනීම, අල්ලා ගන්න නැතුව අවවීම. අසු වෙන ක්‍රමයක්ත් තියෙනවා මේ ලෝකේ. එහෙනම් අපි අවු වෙන ක්‍රමයක් පේනවා, උවමනාවෙන් අල්ලා ගන්න ක්‍රමයක් පේනවා. දෙකක් තියෙනවා. අපි කියනවා මම මේ තරම් මාන්සි වෙලා විශාල යුද්ධයක් කරලා මෙයා කසාද බැන්දේ අල්ලා ගත්තා. අරියට වැටහුන්නේ මේ දුක මොනවා කරන්නද අම්මා තාත්තා කියපු නිසා මම හවුණා. ඒ කියන්නේ මෙයා අල්ලලා නැහැ, අවු වෙලා. එහෙනම් මේ ලෝකේ නාම රූප වලට ක්‍රම දෙකක් තියෙනවා. අවු වෙන ක්‍රමයකොත් අල්ලා ගන්න ක්‍රමයකොත් තියෙනවා. දැන් අල්ලා ගන්න ක්‍රමයට තථාගතයන් වහන්සේලා ධර්මයක් දේශනා කරනවා. අත්තරීමේ ක්‍රමයක් දේශනා කරනවා. අල්ලාගත් එකට උත්තරයක් වෙනවා අත්තරීමේ ක්‍රමයක්. අවු වෙන එකට මොකද්ද තියෙන්නේ? අවු වෙන එකට ක්‍රමයක් නැහැ. ඒකට තියෙන 100. අවු වෙච්ච බව දැනගෙන හිඳීම විතරයි ඒකේ නිදාස් වෙන තියෙන ක්‍රමය. ඒ දෙකම තථාගතයන් වහන්සේලා දේශනා කරනවා. අල්ලාගත්තද දාන පාරමිතාව කරන කොටගෙන අත්තරින්න. අල්ලාගත්තේ නැහැ භාග්‍යතුන් වහන්සේ අවුනා. කමන්නේ. අවු වෙච්ච බව දැනගෙන 100 ඉන්න. ඒකට උත්තරේ. ඒ බව දැනගෙන ද කියලා වෙනස්ද? නෑ නෑ. මොනක අහු වෙන බව දැනගෙන සිහියෙන් ඉන්නකොට නැවත අහු නොවන්නේ කොහොමද? අල්ලා ගන්න එක උවමනාවෙන් කරන එක. අහු වෙන එක උවමනාවක් නැතුව ඉබේ වෙන එක. ඉබේ වෙන්නේ ඇයි? විද්‍යාව අවිද්‍යාව බවට පැවතුන තිර එක වෙන්නේ. 80න් තමයි එක වෙන්නේ. 100 තුල අහුවෙන්නේ නැහැ. 100 තුල අල්ලා ගන්න පුළුවන්. හැබැයි අල්ලා ගැනීම සිදු වෙනවා නම් ඒකේ අත්හැරලා තමයි නිදාස් වෙන්න ඕනේ. හැබැයි 100න් කරන්න පුළුවන් අහුවෙන එක නවත්තන්න විතරයි. ඉබේ අහුවෙන එක 100න් අහුවෙන්නේ නැතුව ඉන්න පුළුවන්. හැබැයි අල්ලා ගැනීම යවමනම් කරන එක. එහෙනම් 100න් ඉන්න කට්ටිය බලෙන් අල්ලා ගන්න අවස්ථාව තියෙනවා. එයා වොමනාවෙන් අල්ලා ගන්න උපාදානය කර ගන්න. ඒක අතහැරීම සිහියෙන්ම තමයි කරන්න ඕනේ. සිහිය වඩන්න ස්වාමී කිව්වොත් කොයි ආකාරයේ පහසි? සිහිය දිනු කරන්න. සිහිය වඩන්නත් බෑ දිනු කරන්නත් බෑ. සිහියෙන් කොමනක මේක සමාධියට අදාළ එකක්. සිහිය වඩන්නත් බෑ දිනු කරන්නත් බෑ. දිනු කරන්න ක්‍රමයක් තියෙනවා නම් භාග්‍යතුන් වහන්සේ දිනු වෙච්ච ක්‍රමය මනින්ද ප්‍රතිසතවලට මීටරයක් දෙනවා. කිසිම සූත්‍රයක දේශනා කළා නැහැ. 100 ප්‍රතිශත වලින් මනින්නේ මේමයි, 100 මේ මට්ටම් වල තියෙන්න ඕනේ, මේ සිතුවිලි මත වෙනවා කියලා එම එකක් දේශනා කළා නැහැ. එහෙනම් 100 මනින්න බෑ. එතකොට 100 පිළිබඳ භාග්‍යතුන් වහන්සේලා දේශනා කරන්නේ මොන වගේ ධර්මයක්ද? පවත්වීම. 100 පවත්වන්න කියලායි කියන්නේ. ඒ කියන්නේ 100 තියෙනවා. එක පවත්වා ගන්න අපි දක්ෂ නැහැ. ඒ දක්ෂකම විතරයි හදන්නේ. සක්කෝ ගුණය හදන්න කියලා කියන්නේ කර්ණීමෙත්ත සූත්‍රයේ පළවෙනි ගාථාවේ පළවෙනි පදේ. කර්ණීමෙත්ත සූත්‍රයේ ගාථා ටික නැවත අහන්න. හැම වචනයක්ම වෙන වෙනම දේශනා කරලා තියෙනවා. සෝවාන් වෙලා සකෘදාගාමී වෙලා අනාගාමී වෙලා රාත් වෙලා නයිජාතු ගබ්බසේයම් පුනරේතීති වෙනකම් ලස්සන්ට මාර්ගඵල අටම කියලා තියෙනවා. මාර්ග හතරයි ඵල හතරයි. සී හැම තුලම තියෙනවා. හැබැයි ඒ 100 පවත්වන්නේ ප්‍රශ්නේ එතන තියෙනවා. 100 පවත්වන්නේ කොහේතර දුවන් දරලා නිකා ඉන්නවා. මෙතන 100 දෙනවා නම් අතෙන් දෙනකොට ඒ 100 නෑ. පවත්වන්නේ බුදුන්තු කියන මානෙනේ 100 පවත්වන්න. 100 පීටන්න. 100 වඩන්න බෑ. වඩනවා නම් මනින්න ක්‍රමයක් කියන්න ඕනේ. ස්වාමිනී වඩන්න කිව්වා දැන් වැඩුව කොච්චරක් වැඩිලා තියෙනවද? උත්තරයක් නෑ. ඒකට උත්තරයක් නෑ. හරි ස්වාමිනාසකම දේශනා කරනවා මේ සිහිය කියන එක දැන් මෙතන කියලා දැන් සිහිය ඒ උසාවන්ස කියන්නේ මෙතන සිහිය පැවැත්වුවා නම් හැම වෙලාවෙම මෙතන සිහිය තියාගන්න නෑ 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 ඒක වැරදි. ඒක වඩපු නැති කෙනෙක් කියන එක. එහෙමද? නාස්තුඩේ සිහිය පවතිනවා කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් ඒකාන්ත වශයෙන් යා මාර්ගේ වඩලා නෑ. කිසිම සැකයක් නැතුව ඒක විශ්වාස කරන්න. යා මාර්ගේ වඩලා නෑ. දැන් අපේ හාමුදුරන්ට කකුල රිදෙනවා. කකුල රිදෙනවද
රිදෙනක් බව දැනගත්ත සිටිවිල්ල රිදෙනවද? සිටිවිල්ල රිදෙන. මේ චෛතසිකයට තියෙන ධාරිතාව අඩු වැඩි වෙනකොට තමයි මේ වේදනාව, සනීපය, දුක, සන්තෝෂය, ඇඟීම ඒ හැම එකක්ම වෙනස් වෙන්නේ. ඒ ධාරිතාවට අනුව ඒක වෙනස් වෙන්නේ. දැන් අංශභාග ගැදිච්ච කෙනාගේ කකුල කපල සුද්ධ කරන රිදෙනවද? දැන් එයා කියන්නේ නැහනේ මේ කකුල රිදෙනවා කියලා. එතකොට හොඳට දැනීම තියෙන කෙනාට විතර නේද රිදෙන්නේ? එතකොට රිදෙනවද? රිදෙන බව දැනගත්ත නිසා රිදෙනවද? එතකොට සිතවිල්ලන වේදනාව තිබිලා තියෙන්නේ. එහෙනම් නාස්තුඩේ සිත තියෙනවද? නාස්තුඩේ සිත තියෙන බව එයා දැනගෙන ඉන්නවද? දැනගෙන. එතකොට දැන් සිත කොහෙද තියෙන්නේ? දැනගෙන. මේකවත් දන්නේ නැහනේ. සිත නාස්තුඩේ නෙමෙයි තියෙන්නේ. නාස්තුඩේ තියෙනවයි කියලා මම එකක් අල්ලාගෙන ඉන්නවා. එතනත් අල්ලා ගැනීමක් නිසා. සිතට ඉන්න තැනක් නැහැ. ඒකන්තරන් දුරංගම් මං අසලිරංග වාසයන්. ඉන්න තැනක් නැහැ. ඉන්න තැනක් නැති කෙනෙකුට ඉන්න තැනක් අදලා දෙනවා. එතන යයි ඉන්නේ. එතන ඉන්නේ. එක තප්පරයක්වත් ඉන්නේ නැහැ. එතන ඉන්න නැති කෙනා එතන ඉන්නවයි කියලා මම එකක් ඉතන නිසා එතන යයි ඉන්නවා. ඉතන නිසා. මට পদවියක් තියෙනවා. මේ ප්‍රදේශයේ සංගණායක পদ ඇත්තටම තියෙනවද? නැහ. කොයිද තියෙන්නේ? ඔළුවේ තියෙනවද? බඩේ තියෙනවද? පපුවේ තියෙනවද? කකුල් අතපය වල තියෙනවද? කොතනද තියෙන්නේ කයේ? කිසිම තැනක කය නැහැ. හැබැයි මම කියනවා මම තමයි මේ දිස්ත්‍රික්කේ මහානායක ආඳුරුව. කොයිද තියන්නේ ඒක? හිතේ චෛතසිකයක්. ඒ චෛතසිකේ තියෙන තාක්කල් পদවිය තියෙනවා. එතන මං වගේ නෑ. මේ වගේ ආර්ය ශ්‍රාවක ඉදිරියේ මොකවත් මට পদවි නෑ. සාමනීර වෙලා මං හැමෝටම උපස්ථාන කරන දැන් পদවියට මොකද උනේ? අර සිතවිල්ල තිබිච්ච পদවිය ගැලවිලා ගියා. සිතවිල්ල ගියා. සිතවිල්ල තුල තියෙනවා සිතවිල්ල තුල නැහැ. එහෙනම් මේ චෛතසික නිර්මාණය වෙන එක චෛතසිකයක් අරමයි මේක නවත්තන්න ඕනේ. බුදුවරු තේරුම් ගත්තා මේක. නැති චෛතසිකයට දුන්න කමාන්ඩ් එකක් තියෙනවයි කියලා. දැන් තියෙනකේ ඉන්න කියලා කිව්වම දැන් ඉන්නවා යා. මේ විද්‍යාව තේරුම් ගත්තේ බුදුහාමුදුරුවෝ. අදවත ආශ්‍රිතව අඩපණක් පමණ. අඩපණක් පමණ ලේ ඇසුරු කරගෙන සිත පවතිනවනේ. නාස්තුඩේ සිත කොහොමද තියෙන්නේ? නාස්තුඩේ සිත කොහොමද තියෙන්නේ? එහෙනම් මේ නාස්තුඩේ සිත පීටන්නේ නැහැ. සිත නැහැ. නමුත් නාස්තුඩේ සිත තියෙනවයි කියලා එකක් හිතුවම දැන් නාස්තුඩේ තියෙනවා. දැන් සමාධියේ සිත තියෙන්නේ කොයිද? සමාධියේ සිත කොයිද තියෙන්නේ? යම් අරමුණක් පුරුදු කරනවා නම් ඒ අරමුණ උත්තරේ වැරදි. සමාධියේ සිත කොයිද තියෙන්නේ? ඇකේ ඒ උත්තරේ වැරදි. සමාධියේ හරියටම හරි. සමාධියේ සිත තියෙන්නේ සමාධියේමයි. ඒකට තැනක් නැහැ. ඇයි? සමාධිය ඉන්න කෙනා දන්නේ නැහැ මොකවත්. සිත නිවිලා. එතකොට දැන් සිත තියෙන තැන දන්නේ කොහමද? කොයිද සිත තිබුණේ? සමාධිය තිබුණේ. කොයිද හිටියේ? සමාධිය හිටියේ. සමාධිය ඉන්න කෙනාගේ සිත සමාධියමයි තියෙන්නේ. වෙන කොහෙවත් තියෙන්නේ නැහැ. ඒකට තැනක් කියන්න බෑ. සිතවිලි රහිත වෙලා. සරල දේවල්. පුංචි දේවල්. අපිට ප්‍රඥාව නැති නිසා අපිට ඒක වැටහෙන්නේ නැහැ. අපිට වැටහෙන්නේ වෙන විදියකට වැරදි ලෙස. ඒකට හේතුව ප්‍රඥා පාරමිතාව අඩු වෙලා. සීය අඩු වෙලා. කමඨං නිවැරදි ලෙස වඩන ප්‍රමාණය අඩු වෙලා. ඒ කාලෙත් මේ ප්‍රශ්නේ තිබුණා. රාදවල් දෙකේ වැඩුවා. නිතරම වැඩුවා. මාස ගණන් වැඩුවා. නිදා ගන්න නැහැ මේක වඩලා මිසක් මං අත්හරින්නේ නැහැ කියලා චක්කුපාල වැඩුවා. රාත් වෙලා තමයි නැවතුනේ. අද වීරිය නැහැ. නිතරම අපේ ඉස කොට්ට පැදුරු හොයනවා. සැප හොයනවා. පාසුකම් හොයනවා. විවේකේ හොයනවා. මාර්ගත් ප්‍රමාද වෙලා ඵලයට ප්‍රමාද වෙලා එන්නෙන් තියෙන දැනුමත් තීන මිදියට අවුනවා. දැන් නාස්තුඩේ මෙතන සිත තියෙනවා. හරිද? නාස්තුඩේ සිත තියෙනවා.
ඕම තියාගෙන ඉන්නකොට එකපාරට නාස්තුඩ කපනවා. කපලා සිත දැන් එළියට ගන්න පුළුවන්ද බැරිද? දැන් මේ මනුස්සය මැරෙන්න එපා. මැරෙන්නේ නැහනේ. ඒතකොට සිත නාස්තුඩේ තිබිලා නැහනේ. විඥානේ එළියට ගියොත් මරණේ. දැන් මේ මනුස්සය ජීවතුන් අතර ඉන්නවනේ. බෙහෙත් දාලා ආයි ආවිල්ලා ආයි භාවනා කරනවනේ. ඒ කියන්නේ සිතවිල්ල පමණ නේද එතන තිබිලා තියෙන්නේ. අදර්සන්සෙ මේ මට එක සුවඳ නමක් ඔය කමටහනක් දුන්නා මේ දැන් අර කන අරමුණු කරන්න කියලා කන අරමුණු කරන්න කියලා මේ දුන්නාසි පහදර දුන්නෙත් නෑ මම ඉතින් වීරිය කරනවා ඉතින් එහෙම එකක් මේ සෑහෙන කාලයක් ගියන් පස්සේ මම නිකන් හඳුනගත්තා අරමුණු කරන්න කියන එක හිත පිහිටවන්න හිතක් පිහිටවන්න කියන්නේ දැන් කනේ සුවඳසනේ දැන් ඇහෙන තැනක් තියෙනවානේ මේ අපිට බාහිරින් එන එක අපේ අඳුර මේ වැරදි ලෙස එක අහලා තියෙනවා. අරමුණු කරනවා කියන එක කොහොම ලස්සන කමටාන. අපි දැන් කියන්නේ සිත පීඨණ්ඩ කියන එකනේ. පීඨනවා කියලා කියන්නේ අර කියන කාරණාවට ගිල මෙම නවත්තනවා කියන එක. පීඨනවා. අපි කියන මේ ගල හැවිල්ලා මෙතන පීටියා. ඒ කියන්නේ මෙතන බැලන්ස් වුණා කියන එක පීටියා. අරමුණ කියලා කියන්නේ අර මුණ මුණ කියලා කියන මූණත කියන එක. ඒ කියන්නේ මේකට මූණලා ඉන්නවා කියන එක තමයි පෙන්නන්නේ. පීඨනවා කියන එක නෙමෙයි. අර මුණු කරනවා අපි කියන අරක අරමුණු කරලා කරන්න. ඒ කියන්නේ අරකට මූණලා අර මූණට අර අර කියලා කියන අරකට අරකට මූණලා කරනවා කියන එක. ඒක වෙනුවෙන් කරනවා කියන එක. ඒ නිසා කරනවා කියන එක. ඒ වචනේ නියමතම මේකේ අර්ථය තියෙනවා. ඒ අර්ථය වැටහිලා නැහැ. දැන් ඔය සමහර ස්වාමීන්වහන්සේලා කියන මේ මම රුවන්වැලි සෑය ළඟට ගියාම මට රුවන්වැලි සෑය අරමුණු කරන්න පුළුවන් කියලා. ඒක තේරුම. රුවන්වැලි සෑය අරමුණු කරනවායි කියලා කියන්නේ ඒක ඒක පිළිබඳ තිබෙනව නේද? සිතේ රූපයක්, ඡායාවක්, නිර්මාණයක්. ඒක එයා තුලේ මතක් වෙනවා. මතක් වෙනකොට එයා හිතනවා අර ඈත තියෙනනේ කිලෝමීටර් 200කට විතර ඈත රුවන්වැලි සෑය. ඒ රුවන්වැලි සෑයට සිත අරමුණු කරලා මම බලාගෙන ඉන්නවා. දැන් පිටට සුද්දෙක් එනවා. රුවන්වැලි සෑය අරමුණු කරන්න. වාන රුවන්වැලි සෑය කියන කණ එකක්ද බොන එකක්ද අඳින එකක්ද මනුස්සෙක්ද අපි කියනවා මේ මිස්ටර් රුවන්වැලි සෑය අරමුණු කරන්න. මිස්ටර් රුවන්වැලි. දැන් මේ මනුස්සයාට පේන්නේ පිරිමි රූපයක්නේ. ඇයි මිස්ටර් රුවන්වැලි සෑය කිව්වම එයා හිතනවා එයා අනිවාර්යෙන් පිරිමි මනුස්සෙක්. ඇස කන ඔක්කොම තියෙන මනුස්සයෙක් වෙනවා. අපි කියන රුවන්වැලි සෑය දැක්කද? නියමට දැක්කා. කොයි වගේද? අඩි 6ක් විතර උස. උන්ට දවන්ත පුරුෂයෙක් සුදුම සුදු පාට. ඇයි එයාගේ රටේ මිනිස්සු සුදුනේ? සුදු පාට කෝට් එකක් එහෙම ඇඳලා ලස්සනට ඉටගෙන වාදියා බලන් හිටියා. දැන් මේක හරිද වැරදිද? සම්පූර්ණ වැරදි. ලංකාවේ මිනිස්සුන්ට කියන රුවන්වැලි සෑය අරමුණු කරන්න කියව මොන පාටද? අඩි 1000ක් විතර උසයි. සුදුම සුදු පාටයි. කොත්රාජයන් වහන්සේ දිලිසෙනවා. මිනිස්සු සාදුකාර දෙනවා. දැන් එයා කියන්නේ අර කතන්ට ආත්පසින්ම වෙනස් එකක් නේ. ඒ කියන්නේ මේක අරමුණු වෙලා නැහැ. සිතේ තියෙන මතකයන් අවදි වෙලා ඒ මතකයන් මත සිය පීඨවල තියෙනවා යා. අරමුණු කරනවා කියන එක වෙනම සබ්ජෙක්ට් එකක්. අපි අනාගතේ අරමුණු කරන්නේ කොහොමද කියලා බලමු. ඒ අරමුණු කරාම එතන තියෙන දේ එහෙමම මෙතනට එනවා. දැන් අපේ හාමුදුර දැකපු නැති තැනක් තියෙනවා. කොයිද දැකපු නැති තැන? අපි කියනවා මේ අම්බන්තොට ආවල් විහාරස්ථානේ කියලා අපි කියනවා. දැන් ආවල් විහාරස්ථාන ඔබ වහන්සේ දැක්කද? ඇයි දැක්කේ නැත්තේ? ආවල් කියනකොට එතනට නමක් නැහැ. ඒ නිසා මේක කෝකද අරකද මේකද අර ගල දන්නේ නැහැ. එතකොට එහෙම කියලා එකක් දෙනවා. අරමුණු කරාම අපේ සිත අරකට මූණ කරනවා. අරකට මූණ කරනවා. අරමුණු කරනවා. කරලා ඉවර වෙලා මේ කයේ තියෙන ප්‍රාණය මේක අර තරංගය ඔස්සේ අරකට යවනවා. දැන් යවන්න කය මෙතන තියෙද්දි අතන වෙනම එකක් නිර්මාණය වෙනව නේද? ඒ කියන්නේ දැන් කයට ඇෙන්නේ හැයි ප්‍රාණ ශක්තිය තියෙන නිසා. කයට පේන්නේ හැයි ප්‍රාණ ශක්තිය තියෙන නිසා. රස දැනෙන්නේ හැයි ඒ ප්‍රාණ ශක්තිය. එහෙනම් මේ ප්‍රාණ ශක්තිය අඩු වුණොත් මොකද වෙන්නේ? දැඩි සත්කාරය එක කියන ඕම ඉන්න ඉත්තගෙන. ඈට ඉන්ජෙක්ෂන් එක තියලා අනිනවා ඒ තෑවාන්න. ඇයි? ඒක වාණ්ඩව ශක්තිය නැහැ. එහෙනම් ශක්තිය තිබුණොත් තමයි පේන්නේ දැනෙන්නේ ඇඟෙන්නේ සිතෙන්නේ කියලා අපි දන්නවා. ශක්තිය අඩු වුණොත් මොකවත් නැහැ. අත අරගෙන මෙහෙම අයින්නවා මොකවත් නැහැ. ඇයි? දැනෙන්නේ ශක්තිය නැහැ. එතකොට මේ ශක්තිය නිසා නේද පේන්නේ? මේ ශක්තිය වෙන තැනක තිබුණොත් පේන්න ඕනේද නැද්ද? ඕනේ.
අර අරමුණු කරපු තැනේ ශක්තිය වැඩි වෙන්න එතන තියෙන දේ ඔක්කොම ලයිව් පේනවා. ඊට පස්සේ අපේ ආන්දර වඩම්මනෝ එතනට ඔබ වහන්සේ අරමුණු කළේ මේකට. අපේ ආන්දර මේක දැක්කා. සංඝාවාසී මේක පිටිපස්සේ තියෙන්නේ. බලන්න පිටිපස්සේ අර පඩිය දෙවෙනි පඩිය කැඩිලා තියෙනවා. බලන්න කැඩිලා. දැන් ඒක තමයි අරමුණු කරනවා කියන්නේ. ඒක ගැඹුරු විශේෂයක්. ඒක මේ වඩන්න ඕන එකක්. සෑහෙන කාලයක් යන එකක්. මාස 3ක් 4ක් වඩන්න ඕන එකක්. දැන් ඒම අරමුණක් දෙය කියලා තියෙන්නේ. මොකද මේ අරමුණ කියන එකවත් හරියට දන්නේ නැහැ. ඒක කමටණක් වශයෙන් වඩන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. අරමුණක් කෙරුවාම ඒක තුලින් ඇති වෙන ප්‍රතිඵල මොනවද කියලා දන්නේ නැහැ. අද්දකි මොකවත් කියලා නැහැ පොතේ. ඒ අරමුණ දේශනා කරන කමටණ දෙන කෙනා හදන්නෙත් නැහැනේ. එතකොට වඩපු නැති එකක් දුන්නාම ඒක අරගෙන වඩන්න අපි මොනතරම් මෝඩ වෙන්න ඕනේද? අපි ප්‍රඥාන් දෙපාය. අරමුණ කියන්නේ මොනවද? අරමුණේ ඉන්න කියන්නේ ඔබ වහන්සේ හිටියත් මට මොකද වෙන්නේ? ඔබ වහන්සේ හිටියානේ ඒ අද්දකින් කියන්න මට දැනගන්න ඕනේ. එහෙම අපි ආන්නේ නැහැනේ. ඔබ වහන්සේ ගියද කුණ්ණගල? කුණ්ණගල තවම කොහමද පැන්දනේ? ගියමට නිකන් පිට්ටනිය වගේ. තවම පිට්ටනිය වගේද? සැකයක් තියෙනවනේ අපට. ගිහිල්ලා බලනකොට පිට්ටනිය නෙමෙයි, ඒක ගොඩ නැගිලා තියෙනවනේ සෑහෙන්න. එන යම් කිසි කෙනෙක් කමඨාන දෙනකොට අපේ හාමුදුරනේ. ඇයි? මොකටද? කොහමද? එම් හාන්න එපා. බුදුහාමුදුර කියනවනේ ඒව හාන්න කියලා. ඇයි? මොකටද? කොහාටද? මොකටද? එම් හාන්න එපා අපි ප්‍රශ්න. අපි මොකක් තාන්නේ නැහැ නේ. එහෙම දුක සාදුකාර දෙලේ එහෙම ගන්නවා. මේකට කියන්නේ අමුලික ශ්‍රද්ධාව නෙමෙයිද? කාලයට ගැළපෙනවද? මේක තර්කයට ගැළපෙනවද? ශාස්ත්‍ර වංශය කෙරේ තියෙන ශ්‍රද්ධාවටද මම පිළිගත්තේ? මට මේක විශ්වාස කරන්න පුළුවන්ද? මගේ ප්‍රඥාවට මේක වැටෙනවද? මේව මොකවත් අපි අහන්න අහලා නැහැ නේ. මොන හරි එකක් කියවම එහෙමම ඒ කාලේ තිබ්බ දැනීම තමයි. ස්වාමීන් වහන්සේ යනකොට දේශනා වෙනස් වෙනවා. කමඨාන් ආවාද අනුශාසන වෙනස් වෙනවා. ඇයි? ඒ වැඩෙන පොඩ්ඩට පොඩ්ඩට අපි මේක පොඩ්ඩ පොඩ්ඩ දේශනා කර ධර්ම ගෙනියනවා. ගෙනිලා ගෙනිලා නිරෝධ කරලා දානවා. කෙනා හින්නවා. ප්‍රශ්න නැහැ යාට. යන්නේ විලා. හැබැයි ඒක එකපාරටම දෙන්න බෑ. අර ඔරිජිනල් එක තේරුම් ගන්න බෑ. පොඩ්ඩ පොඩ්ඩ ගෙනියන. සමහර කට්ටිය ඉන්නවා. ගොඩාක් ප්‍රඥාව තියෙන. එක ෂොට් එකෙන් වැටෙනවා මේක. ඒ කට්ටියට එච්චර මාන්සි නෑ. පොඩි සරල බණක් විනාඩි 15ක් කිව්වා මැටි. කියනකොටම කියන ස්වාමීන් ඉතුරු ටික මට වැටෙනවා මේ මම වඩලා ආවිල්ලා ඔබන් සම්බෙන්න. කිව්වා එයා කොහේ හරි ගාක් කැටෙන්දලා වඩනවා. එයා බලන්න ඕනෙත් නෑ. එයා ඒක වඩනවා. සමහර අයට කමඨාන දීලා කමඨාන වඩනවාද කියලා ආන්න ඕනේ. ඒ ආහනාන තැන එයා කියන්නේ වැරදි එකක්. ඒක ආයි නිවැරදි කරනවා. නිවැරදි කරලා එට ආනකොට අයියට තේරිලා තියෙන වැරදි එක. ඒ කියන්නේ එක කමඨානයට තේරුම් ගන්න බණවාර 20ක් විතර කියන්න ඕනේ. ඊට පස්සේ යට තේරෙන්නේ. තේරුණ එක වඩන්න ගියාම බණවාර 500ක් විතර කියන්න ඕනේ. ඒත් වැටෙන්නේ නැහැ. තරහා වෙලත් යනවා යා. ඒක වටහා ගන්නෙම නැහැ. හුන්නට හා ගන්න. ආගත්ත දේ හුන්නට තේරුම් ගන්න. තේරුම් ගත්ත දේ වඩන්න. වඩලා ප්‍රත්‍යක්ෂ වෙන දෙයි ආගත දෙයි එකද කියලා සංසන්දනය කරන විපස්සනාව.